ුවන් සර්මයි සල් දෙනාටම අදත් අපි ජයමග රූපාහිනි නාලිකාවස්සේ ඔබ සියල් දෙනාටම තමන්ගේ ජීවිතයට ඉතා වැදගත්වන ප්‍රායෝගික කරුණු රාසියක් ගැන බුදුදහමින් ලැබෙන ආලෝකත් එක්ක අපි සාකච්ඡා කරන්නඩයි අදත් බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ සාකච්ඡාවෙදී පූජනය උඩුදුම්බර කාශ පස්වාමින්න් වහන්සේ අපි සමඟ සම්බන්ධ වෙනවා. ඉතින් ජීවිතයේ විවිධ දේවල් වලට අපි මුහුණ දෙමින් ජීවිත ගන ඉසරට යනකොට අපිට ප්‍රායෝගික වදිනෙදා මුහුණ දෙන්න සිද්ධ වන දේවලුත් එක්ක බුදුදහමින් ලැබෙන ආා බුද්ධාමින් ලබෙන ආභාෂ එකතු කරගෙන අපි කෝමදා අපේ ජීවිතය හඩ ගස්වා ගැන්න කියෙ ගැන තම ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරත්තු වවෙ. අපේ හාමුදුරයේ දැන් මංමුලින් පටන් ගන්න දැන් අපේ දරුව දෙන්නෙක් එක දරුවෙක් තව එකනෙක් එකක්කරගෙන යනවා එයාට උදව්වට කඩයකට ඇඳුම්ගන්න කියලා ඒ ඇඳුගන්න කියලා එක්කරගෙනකි හිල්ල දැන් අරය ඇඳුම් ගොඩා ගන්නවා අ අ එ සහහිට එක් කරගෙන ගිය දරුවට තමයි ඒ බෑක්ටික ඇරන් එට දෙන්නේ. තැන් දෙන්නම් එකම වයිස එකු පන්ති. ඉති එහෙම ඇුම් ගොඩක් ඇරන් එනකොට දැන් මේ. අර සහට ගිය ලමයා කියනවා මේ මට ඒවෙලාව හරිට දුක හිතුුණ කියලා මොකද යාලුවා ගොඩා ඇඳුම් ගත්ත. නමුත් ඉතින් එයාට එහෙම ඇදුුම්ගණ්ඩ විදිහක් නෑ ඉතින් එතකොට එයා කිව්වෙනම් මට ගොඩක් දුක හිතුණ කියලා. මට හිතුණ ඒ දුක හිතුණ නමේ මට හිතුණේ ඒ පිළිබඳ ඊරිසියාවක් ඇතිවුණනාාගේන එකයි. දැන් මේ ගොඩක් ඇය කියවා මං එහෙම ඊරිසියා හිතන්නෑ. ඒ වගේ වචන පාවිචික නො නමුත් මට හිතෙනවා. මිනිස්සුම් ඊර්ෂයාව හිතේ ඇතිවෙනවා ඒ මේ ඊරිසියාවද කියලා තේරුම් ගඩ දන්නේ නැති. විදිහ තමයි මට හිතෙන්නේ සමහර වෙලාවට මිනිසුන්ට එහෙම හැඟීමක් ඇතිවෙනවා. මේ ඊර්ෂ්‍යාව කියන එක. ඒකයන්නේ දැන් තව උදාහරණයක් ගත්තොත් හේ දැ උදාහරණයකදට මම ගත්තොත් මගේම තව කවුරහර යාලුවෙක් අප හිතමු මංගාාවතයනට වඩා හොඳ හිටොඩ අල්ලුත් හොඳ සුකෝපබෝගී වාහනයක් ඇරං ඇවිලදැම් මට පෙන්න්නවා. ඉද මංගෝක බැලුවට පස්සේ මගේ හිතර නිකං ොකක්දෝ හැඟීමක් ඇවෙනවා මේ මට ගණ්ඩ බැරිවුනාාන මේ වගේ වාහනයක් දි මටත් වාහනයක් තියෙන නමුත් මට හිතන මේ ගණ්ඩ වෙනය මොක් දමුතු හැඟීමක් ඇතිවෙනවා. මට හිතෙනවා හීරෂයාව වඩ ඇති කියලා ොට ඒක හැබැයි ටික් හිතට හරි අමාරු හැඟීමක්. අපි කොහොම දෝක මේ ඊර්ෂ්‍යාවමද කියලා තේරුම් ගන්න මේ හැඟීම මොකක්දුවේ ඇතිවෙන හැඟීමම්. සම්මා සම්බුධ සරණයි හැම දෙනාටම අදදල්සෙත් අපේ ජය ම වැඩසටානත් සමක සම්බන්ධ වන්න මේ ගැඩඩුවට උත්තර දෙන්ට පැතමෙන් තිස ජනනායක අපි ගුරතුමාට අපි බොම පුුණ්්‍යණ මෝදනා කරනවා මොකද විද්‍යාත්මකව එ බොහෝදේවල් පිළිබඳව සමාජය දැනුවත් කිරීම පිළිබඳව ම මහගු සේවයක් සිද්ධුවයමින් තියෙන මේ කාලීනව ඒගන අපි ඔබතුමාට බොහ මාශිීරවාද කරන එතක මේ අහපු ප්‍රශ්නේ ඊර්ෂාව කියන තාම හොඳින් අර්ථදක් කලතින ධර්මය අනුන්ගේ සැපයේදී දුක්කන ස්වභාවය අනුන්ගේ සැපේට අක මඇති ස්වභාවය අනුන්ගේ සැපේට අ එතකොට ඊර්ෂාවට විරුද්ධ අදහසත්තින ොට එක අපට හොඳරම දේරුම්ගන්න පුුා අනුන්ගේ සැපයේද සතුටෙන ස්වභාවය අනුන්ගේ සැපේද අන අනුන්ට යහපතක් වෙනකොට අනුන්ට සැපයක් ඇතිවෙනකොට සටුවට පුලුවන්න්නන් එතන තියෙනෙ මුදිතාව එතකොට ඊර්ශයාව කියලා කෙනන්නේ අුන්ගේ සැපේදී තමන්ට දුකක් ඇතිවෙන වනං පීඩාවක් ඇතිවෙන වනන් ඒ හැම තැනකම තියෙන්නේ ඊර්සියාව ඉතිං මේක ඇත්තටම මේ කාල වෙනකොට මට ආරංචවෙලා තියෙන හැටියට දරුණු තත්ත්ව එක තියෙනවා කියලයි සමහරලාට අපේ දරුවෝ දරුවන්ට තියෙන අති අධික තරග කාරී තත්ත්ය හින්දද දැ හැ මට ම පාසල ගුරු කකිීප දෙනෙක් මට කිවවා ඉස්සර අපි වගේ නෙව සාමණි හන්ස ලම අඩු ගනි තව කෙනෙකුට තමන්ගේ නෝට්ටක්වක් දෙන්න එක දෙන්න ඒක මන්දන්න ඇත්තද නැත්ද කියලා ඉති මෙවැනිී තත්ත්වයකට අපේ දරුවෝ පත්වීම මම ආදස්සට ගණඩ කියන දෙයක් නෙවේ. නමුත් මේක සිද්ධ වෙච්ච දෙයක් ගැනක වැරදක් පහැදිි වැරදක් කරන්නඩු හොඳ නැති වැඩ නත් ඔය වාර්විභාගවලදි වගේ අපේ සමහරලාවට අපි පාසල් යන කාල අපිට මතකයි නෝට් එකක් දෙන්න ඇනෙවේ අපි හරියටම උත්තරයක් ලිවෝත් සමහරිට වෙනගෙන ුටක ලියාගන්ඩ අවස්ථාවක් දෙන අවස්ථාපවා තිබුණ සමහලට ඇතරව දඩුවන් ලැබෝයක හින්දා පන්ති තහනන් වනා සහරලාට ඒක තත්ත්වයන් පවා කරගෙන මන්ගේ ආලුවනුවෙන් කැපවෙේලා කටයුතුර රතිෙන නරක වැඩක් වුණාාවගේම ගුණාවන්ත භාවකුත් අපි දැක්ක් සමහර ඇගෙ තියෙන තමන්ගේ ආලුවන් වෙනුවෙන් අධිගතර කැප කිීමක් කරන මේස්වභාවයක්ේමකදය හොදක් නරකත් දෙක වැත්තමති නම් අද මේ ඇති ලාතින ප්‍රවණතාව මං හිතන්නේ තරම් හොඳයක් නෙවේ කියෙහිද සිාව කියෙන එකට හරි අපර අතු දැක්වීමක්ති නර් දැක් ගවේ මේ කිය යුතු දෙයක්ති නවා මේකත් මේ වැර දිර ග්ඩි පාකිෙනමක් කෙනව සමාජය හරියට පොඩි දෙයක් පව වැරදිර ගන්න ස්ුභාවයක් හිඳ කියන්නේ ප්‍රාණගාත කරන කෙනාන මොකක් හරි ප්‍රතිපලයක් ලබලා එකන මදර රි මටලාල එක හොඳ නැති දෙයක් නොධානිකර දෙයකින්යට මොනහරි ලැබෙනහවදැන් නැතන් සත් ඝාතනයක් කරන මසම්බෙලා. හොරග කරන්න හොරවස්තු හම්බෙලා.කාම වරද ඇරන මොක රි බල පොරතිච සතුර කම්බල මංකයන්නේ එක හොඳ දෙයක්න තාම නරක දෙයක් අප පාගාමයක් මොහරි හම්බල හමකක් ඊරිසියා කරපු කෙනනාට මොහරි හම්ුනනා කකාග හරි. මං කාටහරි ඊරිසියාව හිදයම් යම් සිතුවිල්ලක් ඇතිකරගෙන මොනොහර දෙයක්කරානම් මට මොකු තම්බෙලනෑ. ඒක හරගැන පහත් හැඟීමක් අපි තුළ ඇතිවිය යුතු එයින් යහපතක් වෙන්න නෑ ඒකන්ද ඒ අයහපත දැනගෙන පැහැදිලිවම සන්තෝසයෙන් ජීවත්වෙන්ට ඕනෙ නං අනිත් අයගේ සැපයේදී. අපි බොහෝම සතුටුවෙන්ඩ පුඩුවන් තරමේ මානසිකත්වයක් ගොඩ නගා ගඩ මෝනෑ තමන්ගේ අම්මාගේ තමන්ගේ සහෝදරය වගේ තමන්ගේ ඒ කියන ඒ ඇතනසමං මෙහෙම කියන්න ජීවිත අපේ පරම බලාපොත්තු සතුට අපි ඔක්කම කරන සතුට වන්න ගෙවල්හ දල්ල අතිමට ඕන තතව සට සතුටෙන් කෙනෙකුට ඔදව් කරලා මටත් වැඩිය හරට අන්ඩ පුලුවන් තත්වකට කෙනෙකුට උදව් කිරීමෙන් ඇතුලාන්තෙන් උපදාගන්න පුළුවන් සතුට අපි අත්හදා බලඩ ඕනේ ඒකෙන් ඇතිවෙන සතුට මංහිතන්නේ කියන්න ඕනි සාමාන්‍යම ඉරිසියා කරෝධ වෛර තියෙන අයගේ හුස්ම පවා රත්වෙච්ච කතයොත් යනෙවා ඔබතුන් මේක විද්‍යාත්මක පහදල දෙන්න මට හම අපි අදදකින දෙයක්ත් යෙන මං ඒ ද මේ කියන මිනිස්සුන්ට කියනවා ඔබේ හුස්ම රස්නේ ඔබේ හුස්ම සුවදායකනෑ කලබලවනහ ඔව ගේෙ ර්ම රිසියාවගේ ේවල පම කරෝදව හුස වේ වැද. ොද කු සලති හුමගන්න වේගේ වැඩුවනි අධ්‍ය කලතින ද ාන පන් සති භාවාවකද හුම බහොම ොහොම පල්හටන්න බොහොම සුවදායකයි. මේ හොඳ වැඩරපු හාම සාමාන්‍ය ජීවිතය ජීවත් කරනකොට මේ ඒක ර ධර්මය කහම්බලතින කාලාම සත්‍රති හම්බල ති නවාගේ ඒ වගේ හුස්ම පිළිබඳ කතාවක් මේ අපි අද්‍ය කල ති න අධ්‍යැක පායත්තින්නම සාකච්චා කළති න මෙන්න මේ හුස් මේ පවා. එකන්නේ දීර්ග සුවදායක හුස්මක් අත්තුදිින්ට පවාපුළුවවා යහපත් වැඩ අනිත් අයවැින් හොඳ දේවල් කරන ඔය හත්වයෙන දැවෙන දේවල් අයිංකරගත්ත හම හිති ඒකම ලොකූ සුවයක් මංහිතන් එක මේ ප්‍රෂල් වගේවාඩුවෙන්ටත් හේතුවක් වෙන ඇති කියලා හොන්න බුතුමාර ම හොඳ වේදිකවක් සකස් කර පිළිබඳ විද්‍යාත්මකව මොකක්දම අපිට දෑයන හුස්ම යන සිලස හස්මේ තියෙන අ වේගේ අඩුවීමසාහඒ සුවය මේ මේ හැඟීමුත් එක්ක මොකක් දවෙන්නේ ඕම නවස දැන් ඇත්තටම කියනවනම් දැන්වය පැහැදිලි කළ විදිහටම ඊරිසියාව කියන හැඟීම ඇතිවීමත් එක්කම අපිට තියෙන්නේ හරිම පීඩාවක් එකනේ පීඩාව කියන එක අපිට ඇතරම දැනෙනවා මේ වහන්සේ පැහැදිලි කලාවගේම මේ හැමකම පැතිදික් ති නවා දැන් විෂයාව කියන එක අනුන්ගේ සැපසම්පත් නැත අනුන් සැපේට පත්වෙනවා දැක්කහම මගේ හිතේ ඇති වෙනවනම් කිසියම් ඒ ගැන දුකක් කනගාටුවක් ඒවගේ දෙයක් ඇතිවෙනව නම් ඒක ඉරිසියාව මම ඒකෙන් පීඩාවිදිෙනවා. හැබැයි වෙන කෙනෙක්ගේ සැපයක් දියුණුවක් දිහා බලලා මට සතුටුවෙන්ඩ පුළුවන්නන් ඒකෙන් මට සැනසීමක් ලැබෙනවා. එතුවට දැන් අප දැන් අපිට කෙනෙකුට ඊරිසියා කරනවා වගේම මුදිතාවෙන් ඇතරම දැන් කෙනෙකුට මුදිතාව ල් අපි 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 කෙනෙක් ගැන මුදිතාව ඇතිකර ගැන්ඩ අපිට වියදමක් කියන්නේෙ නෑ එතකොට ඊරිසියාවටත් වියදමක් යන්න අපි සිතු විලි නමුත් ඊරිසියාවෙන් ඇතිකර ගැත්තාම අපිට ඇතිවෙන්න හිතට හරි පීඩක් අපි පීඩාවක් ලබා ගැනවා මුදිතාව මගින් අපි බොහෝම නිස්කලංක බවක් සතුටඇතරම එකම සිද්ධයක් දකලා එක සතුට ඉදරතර එක්කන පිටත්වා දැන් මමර කලින් සිද්ධිය කිවවා වගේ දැන් කවරු හරි කෙනෙක් සමහට කෝටි ගානක් විය දං කල්ලා වෙඩ පුළුවන් ඒ වාහනේ අරගෙන ඇවිල්ලා ඔහු සතුටගෙන්නේ අපි ඔහුගේ සතුට දැකලා ඔහුගේ දියුණුව දැකලා රුපිය ක්වත් පිය දැන් කරන්න නැතුව කෝටි ගානකින් ලබන සතුට අපිට මාන්සිකව ල බඩ පුළුවන් ඒක පුදුමරටින දෙයක් මට මම ප්‍රායෝගකෝ ගතා කරන්නේ මමත් මේක ජීවිතය අත්හදා බලපු දෙයක්. මුලදී මට අර ඊරිසිාව කියන එක දැනුුණ කෙනෙක් දැන් එම දැනෙන්න දැන ැගැ ගේ තිචි අඩු පාඩුව ම තරම් ගත්ත ම නිකරුණේ දුක්වින්නේ යයි. මම නිකරුණේ පිහිා විඳන්නේ ඇැයි මුදිතාව පුරුදුකරන්න පුළුවන්නන් ඒක පුදුමාකාර හිතට සහනයක් දැන් ඔවහන්සේ ඇහුවගේ මං අර මේ එක විද්‍යාත්මක පත්තරේෙනවාද. දැන් ඊරිසියාව වෛරය තරහා කේන්තිය. ඔ ඔය ටිකත් එක්ක සම්බන්ධයි දැන් අපේ සරීරය තියනවා ස්නාාව පද්ධතියේ කොටස් දෙකක්. එකකට කියන අනුවේගේ පද්ධති අනිත්තකට කියනව ප්‍රත්්‍යය අනුවේ සිම්පතටික් පැර සිම්පතටික් කියලා එතුට දැන් ඔය ඔය ඊරිසියාව වෛරය කේන්තිය වගේ තරහ වගේව ඇතිවෙනොට අපේ අර ටයෙන්න්ඩෝනි සාමාන්‍යින් අත්්‍ය අනුවගේ ස්නාාව පද්ධතිය තමයි ක්‍රියාත්මක වන්න ඕනි අරහැන්ගී මැති වෙනත් එකම ටක්ගාල ඒ ඕ වෙලා අනුවේගි පද්ති ටක් ගාලා සවිච්චොන්නව වනවා එකගන්නේ අනුවේගි පද්තියක පාටම ක්‍රියාත්මක වෙනවා. ඒ අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වුණා හම මුළු සරීරයේම ක්‍රියාකාරත්වය මුලු මනින්ම වෙනස් වනවා. ඒ වෙනස්වීමේ පලවෙනි එක තමයි හුස්ම ගන්නා වේගේ වැඩි වෙනු. ඒ න්නේ අපේ දැන් මේක පාලන මධ්‍යස්ථානය තියෙන මොලේ ඒ මොලේ මගින් තමයි මේ ඔක්කොටම පණවිට දෙන්නේ එතට අ අපි අපි අර වගේ හැඟීමක් ඇති වෙනවත් එක්කම අපේ අර තිබිච්ච ප්‍රථ්‍යානුවේගේ ස්නාව පද්ධති ෝස් කල් අනුවේගේඒක පටන් ගන්න ඒ පටන් ගැනීමත් එක්ක කෙලිම්ම මේ සොසන පද්ධතියට මොලෙන් පණවිඩ දෙවා හුස්ම ගන්න වේගේ වැඩි කන්නකිල් එතට විනාාික සිදධවන ආශවාස ප්‍රශවාස ප්‍රමාණ වැඩුවෙන ඒ විතරක් නෙවෙයි. අර සොසන පද්ධ තියසින තියෙන ස්වාසනාල ස්වාසනාලික ඒවා පවා මෙහම විස්ථාරණය කරනවා. එතකොට ඒත් එක්ක හරදේට පනිවිඩක් යැවෙනවා. හරදයට පනිිවිඩයක්ක් ඇවලා හරදේමගින් හරදේ ස් පන්දනය වන වේගේ වැඩි කරනු. හරදේශස් පන්ධනය වන වේගේ වැඩි කරලා, රෘුදිරේ පොම්පගන්න වේගේ වැඩි කරලා, ඒ ඒ රෘදිරේ පොම්පගන වගේ වැඩවීමත් එක්ක රුදිරවාහිනීවලට විනාඩියට නිදහස්කන රුදුර ප්‍රමාණය වැඩිනු.ඒ රුදුර පරිමාව ස්ක රදරරිවා ඩ මතක්ම රුදුර පීඩන වැඩියනවා. එතකොට හුස්ම ගන්න වේගයක්ත් ැඩි වෙනවා දර් ප්‍රශයක නැත රදුර පීඩණනය වැටිවවා. නිකරුණේ කර ගැත්ත දෙයක්. එක නිවාර්ම විද්‍යාත්මකයින අනිවාර්ය විද්‍යාත්මකයි. ඇත්තටම මේ පද්ධතිය දැන් කෙනෙක් අහයින දැන් එහම පදධය මිනිසුන්ට යෙන්නේ කකට කියලා එහෙම පද්ධතිත් තියෙන්නේ අපි පරිසරයේදී මොකක් හරි ඉස්සරයි දම පරිනාමේ? ොක කරි සත එක්හරි මොකක් කර අපිට විලෝපිතයේ කඩාගෙන පැන්නෝත් ඒකෙන් බේරිලා දුවගැන්ඩ තමයි ඔය පද්ධති හදල තියන්නේ. ඉ දැන් අපි ඒක නැහැ නිකරුණේ ඒ පද්ධතිය මේ ගෙදරයින්ඳ ඒ ක්‍රියාත්මක කරගැන්නවා මේ ඊරිසිාව වෛරය කෝපය වගේ දේවල් ඇතිවීමත් එක්ක. දෙේ අත්තරම තව ඒක සිද්ධ වෙන තව ගඩාත් දේවල්යෙනවා මම එක එක කතාගරන්න අර ඔබවහන්සේ ගෙනාපු ඒ කතාව හරියට හරි මොකද මේ දේහෙ උෂ්නත්වයක්ත් ඉහළ යනවා. දේේ උෂ්නත්වයක්ත් තිහල යනවා උෂ්නත්ව හළල යනවා හුස්මගන්න වේග වැඩි වෙනවා. තමන්තම මහා පාහසුතාව ඇත් ේයරෙනවා. එතුොර ඒ අපහසුතාවෙන් පීඩවිඳනවා. නිල පරාදිි. එකන ඒකින් අපිට මුකුත් නැතිවෙලා නෙවීන එකන ඊරිසිාව ඇතිවීම නිසා ඉතිශෂාව ඇතිවට මුකුත් නැතිවෙලානේ වෙන්න කෙනෙක්ගගේ සම්පත්තිකක් දැක. වෙනකෙනෙක්ගේ සම්පත්්ටිකක් දැකල අපිට සන්තෝස වෙන්ඩ පුළුවන්න්නං එකක් අපේ මනසට ලොකු සැහැල්ලුවක් සතුටක් තියෙනවා අනි පැත්තෙන් අපේ අර සරීරයේ සිද්ධ වන වෙනසත් සෑහෙන්න හොඳ පැත්තට පවත්වාගෙන යන්න පුළුවන් මං හිතන්නේ ඒක තමයි එතන මේ විද්‍යාත්මක වෙන්නේ. එතකට දීර්ක කාලීනව මේ වගේ පීඩනයකට ලක් අපිට වීරසියාව කියන එක සමහර අයට අවුරුදු කානක් තියෙන දෙයක් සමහර තමන්ගේ නිවසේ ඊීරිසිාවට හේතුවෙන ම්යම් සිද්ි සිද්ධවෙන පුළොන් අපි හිතමකෝ අපි කෙලිම කතා අකරොත්තේම තමන්ගේ පුතන්ඩිය දේලියක් කරගෙනවා. ඒ වෙලා මට ඉරි මොහරි කකාරාවකුට ඉරසියාව ඇැවුණ මක කරක සසාමාන සිදකැටු ඒ ඉරිසියාව එයා අයින්කරගත්තේ නැත්තං අපි අත්දැකලා තියෙනවා මෙයාලා ඉක්මින් අසනිපෙන ස්වභාාව එක දිය වැඩියාව හැතිෙනවා දැගවක ඉතාම පැහදිරීම මොකද අපි අදකින දෙයක් අකුසලයක්ත් එක්ක ඇතිවෙන න සසුන්කම ඒ ධර්මය තියන දෙයක් අකුසල ඔතනක නිසාාව තරක් නෙවේ හැම අකුසලයක් එක්කම හැම අකුසලයක් එක්කම අනිවාරයෙන් ඇතිවෙන ස්වභාවයක් විදියට අබිධර්මානකූල ඒ එකදගන්නේ සර්වාකුසල චෛතසික ධර්ම කියලා හැම අකුසලයක්කම හිත ොසුන්ගීමම සිදන මකක්සල රාගයේදී දේශය. ඉඟට මසරුකම කෑදරකම ගිජුකම ඔය හැම්ම තැනකදිම නොසන්සුන් නොෙත හිත නොසුේත් එක් උස්මගන්න වගේ වැඩියීමන තොට හෙම අකුසලයක්ම මේ සරීරය එකදිකටක්ුසලගේ ඉදිර අතිබුත් මේ සරීරය අනිවාරයෙන්ම මේ දැන් ඔය දැන් හරදයෙන් පොම්ප කරන රුදිර ප්‍රමාණය වැඩී එතකොටයා නිකං ඉන්නව නං අදන්න හැටියට සිරාවලින් එ ලේ ප්‍රමාණ ට ගට තියෙන අස්ථාව දෙැම මදගෙනනිද මගේ හරදය ප්‍රශේරක වැඩිවෙලා නමුත් මේඒ ඒහට ගේ කියලේ ුට ගට කරම නැම මාන්සි පේසි නිකන් තියගන ද ග තොට ඒකත් එක්ක යම් ්‍යාකුල තත්වයක් ශරය ඇතිමතෙක් දීර්ක කාලන ලඩවලට එක හෙදක්කන්න පුලන් දැන් මෙහෙමත් වෙනවා දැන් සමන්වහන්සේ පැදිලි කලා වගේ ඔය දැන් අ මම මුලින් කිව්ව වගේ ඔය ඒ වගේ දැන් ඇත්තටම කියනවා නම් ඔය ඉරිසියාව වෛරය ඒ වගේ දේවල් අත්තටම අකුසලධර්ම ඇතිවෙන්නේ මනසේ. එසලා ඇතිවෙන්නේ මනසේ. මනසේ වෙනස්වීම අපි හිතනව මේ ඒකද වෙනස්වෙන්නේ මනස විතරයි කියලා. මනසේ වෙනස්වීමත් එක්කමට ඒ මනස්ස කියන එකයි කයයි අපි සමහර වෙලාට අර වෙනවෙනම හිතුවට මේ දෙක පුද්තුම විදියට සම්බන්ධයි. ඒකයන්නේ දැන් මේ මනසේ සිදුවන පොඩ්ඩි වෙනසකින් කය සම්පූර්ණ වෙනස්වේෙනවා. එතකොට දැන් ඔය දියවැඩියාව කියන එක ගැන කතාකොරොත් ඒකෙනම් ඉතාම පැහැදිි සම්බන්ධතාවයක් තියෙනවා මොකද ඔය ඔය කියන හිතේ තියෙන අ ඒ අකුසල සිතුවිලි ඇතිවීමත් එක්ක අනුවේගේි පද්ධතිය ක්‍රියාත්මක වෙනවත් එක්කම අපේ අක්මාවේ පේෂිවල ගබඩා කර තියනවා ගලයිකෝජන්. ඒ ගබ ගලයිකෝජන් බවට පත්වෙන රුදුරේ තියෙන සීනිි නැත්තන් luකෝස්. ගබඩා කරලා තියෙන්නේ දැම් මෙහෙම කලබලයට පත්වෙනවත් එක්කම ඒ ගබඩා කරලා තියෙන්න සී නිැත්තං ග්ලයිකෝජන් විසාල වශයෙන් ගලකෝස් බාට පත් කළ රුදුර නිහස් කරවාඒ ඒක වෙන්නේ අපි හාමුදුරණ අ අර වගේ කලබලයක් වෙච්චි වෙලාවක අපි දැන් විලෝපිත එක්ම කැර කඩාපන්න වෙලාවක අපි මේක එක පාටට අපිට ඒක මගෑරලා දුවන්ඩ මේයගේ සයිලෝට විසාල ගලකෝස් ප්‍රමාණයක් එක වර දෙන්න ඩෝනි ඒ විශාල මේ ශක්තිය දෙෙන්ඩ දැම් මේ නිකං ඉඳගන්න ඊරිසිාවට ෝ වයිවේයට පත්වීම නිසා සරීවයට තේරුම් ගන්න බෑ මේ මොකදුණේ කියලා. එතකොඩට කරන්න සරීරයේ අර ගලු කෝස්්ටික නිදහස් කරනවා ැන් ඔය විදිහට කෙට්ටි කාලාන්තරවලින්ෙටිකාලාන්තින් ඊරිසිාව ආටිකයිින් ආයිුරිසිාව හොමොහොමොහොමොහොමඩියොත් අ කටි කාලාන්තරවලින් අර ප්‍රත්්‍යානුවේගේ පද්ධතිය තියෙන් ඩෝනක අනුවේග පද්ධ තිය ඔන්නවෙන ඔන්නන ඔන්න ඔන්න නකට ගලු කෝස් නිදසටවාන් එන්ඩන් න්ඩඩ එන්ඩෙන්ඩ වැඩුවෙනවා එත රෝක දිගට ගියහ පසේ ුදරේ තින ගලුකෝස් මටම වැඩුවෙනවා ඉතින් හෙමනාව තමයි බලඩ්සුග කියලා කියන්නේ. ඉතින් එතටඒ මම කිය ්ලඩ්සුග හැදන්නේ නිසාන්න මේ ්ලඩ්සුග හදදින්න පුුවන් විද නෙන ප්‍රධාන හේතුවක් වෙනවා ඇුණ. එකට ද එහෙම යන්තන් හරි තියෙන කෙනකුට මේ රෝගගේ පාලනය කරන්න බැරි ත්වට සුග වැඩිවෙඩ හේතුකක් කියෙනවා නිරන්තරයෙන් ඔය කියන අකුසල ධර්ම ඇතිවෙන එක ඒ ටික අපිට මගේ ඇරලා හිත අනුන් කෙරෙහි බොහෝම අනන් ඇත්තට මර මුදිතාවෙන් කටයුතු කරන්න පුළුවන්නන් ආපහු අපිටර සංසුන් මනස ගොඩ නගරනවත් එක්කම ශරීරයක්ත් සංසුන් තත්වයට පත්වයවා ඉතින් මේ ඒවගේ ගොඩා ක්‍රියාවල තියෙනවා මේකද මේ ඉවිසියාව ගැන කතා කරපු නිසා හමුරණේ මේ එක තරුණ ගැහැනුදරුවෙක් මේ පන්තියකටාපු මේ දැ පන්ති කාල සීමාවෙන් පස්සේ දැන්යා මඩිකල් ්‍රැකටී ගෙන ගැන්න කෙනෙක් මට දවසක් කියනව මෙෙම මේ මහම්බෙන්ඩවිලකින මට පුදු මාකාර වදයක් වෙලා තියන මේ ජීවිතේ මේ මොකද මේ එයාට ඉන්නවා ඒගේ ෑම් දරුවට ඉන්නවා පිම්බති ඉතින් එයා කියනවලු දැ පැය භාගිකට සරයක් පෝර්ණගෙන් කතා කරන්න ඕ හැම පැය බාගිට සරයක්ම ඒ කතා කරන හැම වෙලාවකම ඉන්න තැන කියන්නවන්න එතකොට දැන් දැම් එතනින් පිටත් වනා දැන්ඟ හවල් තැන ඉන්නේ දැන් හවල් තැන න්නේ ඒ හැම එකක් පැය බාගිම් බාගිට දවසි නිදා ගැන්න එකම. එතකොට මේ එට එ බලුවන් පස ඒලාමට හරි වදයක් මේක. ඊලඟට අනිත්ක බැරිවෙලා හරි කවුරහරි එක කතා කලා කිවොත් ඒ කතා කරන කෙන පිරිමි කෙනෙක් වු නො ඔන්න ප්‍රශ්මි පටන්ගන්නවා ඒගැන කවුර වුණද අදාළ නෑ ඒ අර වෙන පිරිිමි කෙනෙ කවත එක්වත් කතා කරන්න බෑ පන්තියේ යාලුවක් එකක්වොත් කායකවත් කතා කරන්න බෑ ඉතින් ඒ ළමයා කියනවා මට ජීවිතය මහ වදයක් වෙලා තියෙන්නේ කියලා. එතනත් මංහිතන්නේ මට හිතෙන ඊරිසිාවක් තමයි තියෙන්නේ කියලා. ලස්සන කතාහස එතන තියෙන හැඟීමට කියනවා ධර්මය අරි ලස්සනට මේ හැම හැඟීමක් විශලේෂණය කරලා තිය මසුරුකම කියලා හැගිමක් විස්ලේෂණය කරතින මේක ඇතිවවෙන්නේ ක්‍රමාණකුොලු අපි වෙලාව කතා කරමය කියන්නේ තන්හාාව කියන්නේ යමක් දැකලා මේක දැකලා අපි ඇතිවෙනන සතුට නැත්තැන් කවුර අපි ප්‍රිය කනක් ැක ඇතිව තුට මේ තන්හාාවට අපි පෝෂනෙන් ඩරයොත් එක රපයක් ඇැකලා පෝසෂණෙන් ෙරේරෝ ටිටික ති ෙන එකක පිියවරවාගේ මන සේ ඇතිවෙන ඉස්සල්ලාම ඇතිවන්නේ පර්යේෂණය කලෙක් දැ හිතන්නක දැන් ම කෙනෙක්ක දක් දැක්කර පසේ මම මට ය ගැ ඒ හිදට සතු ඇතුනම කීපපු තක් හටල ැලවා හෙල බලමන් ගෙදර කියියා. ගෙදර කියල්ල ැන් මේ ගැන කල්පනා කරින්දලා ඊල ගසින පතිතු පිරිිලම මේ ගහැලම දකරක්නකි මේක ඉළඟ දවසේ ඇල්ලා දැන් දෙසිියක් ඉතර ගෑල්ලම මෙයා දකින. තැන් පර්යේෂණමට ඇවිල්ල තියරන ඒගැන මකක්ද එකක හයන. ද හොයන්න අරය වෙන කවරු දක් තැලන්න අරය හොයයි හම්බුනොත් ලාභයක් අන්න එතකොට නැවත හම්බවීම තමන්ගේ හිතර ලාභයක් එකග ඉළඟ පියවේ තන්නහදැ වැඩිලා තිරීමකට නවත හම්බවා කළ දන්නවා එතට ඉරගදසේ ගැල්ලමයා හිනවනා කියන්නුව දැන් ගෙදර යනවා දැ හම්බීම ස්තරයි දැගලගදස හයනම ගද හිව හිනාවක් හොයන හිත පර්යේෂණ මට්ටමටාව හිනාව ලාබේ මටමට තියෙන හම්බවීම ඉරඟදවසෙත් හිහාාවනාා හයන එක හම්බුුණොත් හාමට මේදන් ලැබෙනවාේද කියලා තන්නහා වැඩියන ඉර දස කතා කරගන්නකෝ දැන් කතා කිරීම ඇවිල්ලා පරේෂණමට ඉලාදස කතා හයනවා දැ හිනා වෙලා මදි හොම ොම ඒ වගේ පිවරවා ගත්තන එක පස්ස කතා කරම එක දීර්කයව කතා කරන්නට එකක්ඒ මහා නිධන සූත්‍රයේ තන්හාව පාදාානය බවට පත්වන පියවරටික හරිම ලස්සනයි හරිම ප්‍රායෝගිකයි ඇත්තනම අපඒටික දැනගත්තොත්ස මේ අපිට හිතාගන් පුුවන් අපිොයි ස්ටේජක දැන්ඉන්නෙ ඒන්නේ මම අහල්මක් මගේ දරුව කෙ හිංකොයිස්ටේජකෙදන්නේ ැම ලඟගදිමට කම්බච් කෙනෙක් දැන් ඉන්න කොත පදාානමටමදඉට හද ඕකෙ තියෙනවා අන්තිමේකට ඉස්සල්ල එකක තම මසරුමක් කෙනෙක් ඇතිවෙන්න තැන. නන්දිරාග කියල කත්වනෙන ඒකෙද කියන්නේ ඒ හරි ලස්සන කතන්දර මගේයි අධ්‍යාවසනය කෙරැත්ව ටකෙර කියන්නටම හිතන ඇත්තම ඒ තරම්ම ඒකෙද කියන්නේ මගේ කියලා තෝරනවාමයා. හරි ඒකාලයට තමයි අර කියන්නේ. අපේ කෙනෙක් වගේ ගලපන්නේ මොන්න අඩු පාර්ති බත් ගලපල ඇති ය වුුණට ම ඒ වුණට මෙමයි එක්කු අප අම්ම වගේ කොතාත් වගේ අප පවුල කෙනෙක් වගේ ආය අඩු පාඩු පොඩි දෙවල් අනිත් කටය ඔක්වා ස ඔක්කෝ හන වහල ගලපොනා අය කාලට ඊට පස්සේ තමයි ඔය එන්න මසරුකම කිය තත්වේ ඔොන්න ඔය කිව තත්තේ මුරුමක කැන මට විතරයි. ඇ ඊට කලින් එන්නේ පරිග්‍රහය කරෙක් එකන මගේ කියල අල්ලා ගැනීම. හි මගේ කියෙන අල්ල ගන්න කාලද මසුරුකමන. ඒටගෙන පරිග්‍රාය කියලා ඊට පස්සේ පියවර තමයි පසුකම මසරුකම කියලා ගැන්නේ මට විතරයි වෙන කෙනෙක් දකිනවට කැමතින බලනවට කැමතින දැන් සහර ඔය චරිතමට හම්බෙලති නවා එල කියනවා මගෙතක්ක යනු හාමුදුරම සහලට ඒ යකින්න පිරිමිලමය සමහරලට ඒ හැල්ලම්මය කියනවා ඒ පිරිමිලමයට කෙරින් බලාවනෝට පිරි බලන්න බෑ කිසිගන කතා කරන්න බැ මේක ඇත්තටම කියරනන්න තද්ද බල තන්හා සහගත අකුසලයක් ඇත්තනු කියවන ඒක මානසිකව අපි හොඳට විග්‍රහකරෝත් ධර්මාණකූල මේක එක්තරා සුළු වසේන්තියෙන රෝගී තත්ත්යක් ඇතරමඒරෝ ත් කිය ඒවාර පොත්්පත්වල මානුසික රෝගයක් කියල විග්‍රහ කරලා නැතිවුණනාට ඒත් එක්තරාර පැහැදිලිව මොකද ධර්මය තුළින් පෝෂණ වනාන මේක වෙන්න මසරුකම කියන එක හරිීම දදෑහර ඒකට මස්තේව ඊරි යාවත්වවා ඒවා ොයන්ඩමර දෙන්නට ඔය කියන තත්වේ තියෙන්න්නේ පැහැ දිලිවම තියන මසරුකු මට විතරයි වෙන කෙනෙකුට බෑ මට විතරයි මේ වස් මොකක්කහරි වස්තුවකින් ලබන සැපය අ අර්ක තියෙන අනුන්ගේ සැපේට ඒාව අනුගේ සපේ දුක්ක මේකමන මේ ලැබිලා තින්න සතුට සැප මට විතරට ත වෙන කෙනෙකුට ශාවෙන්ට බ වෙනගෙනකට කොහොමත්ුවමාරුෙන්ට බෑඒ අධිකතරත් අල්ලා ගැනීම ගැ වෙන කෙනෙකුට හිනහාහකත් ලබෙන්න්න බ. දෙන හවද කතාවද සියල්ලම මට විතරමයි කියෙන ඒකතම ඇත් පෑබාගෙන් භාගට පරික්ෂක් කල පරචාළලයි ඒක හරි පහසු තත්ත්යක් ඇතටම ඇතන මෙහම බලපුහාම දැන් මේ දෙන්නම පහසු දාවට පත්තරලාන්නේ හාමුදුරන දැ මේ මනුසයාට වැඩක් කර ගැන්න අද මේ මුයායට වැඩක් කර ගන්නත් බෑ ති එතකොට එහෙම බලපුහාම මේ මේ මං හිතනවා මේක මේ දෙන්නව පීඩාවවිදිනවා කියීලා ඉතිං ඇත්තට මෙහෙම බලපුවාම ඉතින් අපිට මේ බුදුරජාණ වහන්සේගේ ධර්මය තුළින් මේවා මාර විදියට විග්‍රහ කරගෙන අපිට නියමිත තැනට එෙන්ඩ පුළුවන්නේ මට හිතෙන් ඉතින් ඒ දරුවන්ටවත් මේ මෙහෙම දෙයක් තියෙනවාද කියලා මේ දැනිල නෑ ගෙනකයි මට හිතෙන්නේ එක මේදේ මේදේ ඒ ඇයට හරියටම ගිහින් නෑ ගැන්නේ හාමුදුුවන්නේ ඇත්ත පැහැදිලි ඇත්තත් තියන එක මේ ගානි ුද්ධර්මය කියලා කියන්නේ මානසික කිසිම අන්සු මාත්‍රයක් අඩුවක් නැතුව. මානසික තත්ත්වේ විග්‍රහ කරන ධර්මයක් කියලා සමාජකතලා නෑ. ඕ දැන් අපේ හාමුදුරෝ කලින් පැදිලි කලා වගේ අපි සියලු දෙනාගේම තියෙන පරම පැතුම තමයි සතුටින් ජීවත්වෙන එක. එතුට දැ මේ ධර්මය ඇතුළේ තියෙනවාමේ ශ්‍රේරම සියුම් දුක්කඋපදින තැන්ටික නැති කරගන. දදුමාහාහර සතුට ජවයන පුළුව විදිහ විග්‍රහ වෙලා තිෙනවා ඒකම මේ මාර්ග පලලාභියක්ම නවෙයි ඕ මේ සාමාන ජවිත සාමාන ජීවිතය තුළ අපිට ඇතිවන දේවල් ඉතාම කියැන්නේ මම දැන්ුවය අද තමයි ඔය හොම ඇත්ත මත් ඇහුව ඒන ඒක ඒගැන ඒ මම කිව හැඟීම ඒක පවා ඉතින් ඒකැන්නේ ඉතාම සූක්ෂම හැඟීමක් පවා විස්තර කල්ලත් තියෙනවා ඒ වගේම ඒකේ ආදිනම ඇත්තියෙනඒ වගේක ගැවෙන ැ ගැලව හටිත්වේ. විසලාම තමන්ව විස්තර කර ගණඩ මට ඇත්තරම ඔය ස දැන් අද තමයි යකරම අපි වෙනමම ඒ පියවර ටික සාකච්ඡා කරම දවසක අද ඒ කතා කරන්න හින්ද මංකට අවස්ථාව ගන්න වෙලාවග මට ඇත්තරම කියනව නම් උද්දාමයට පත්වීමක් ඇතිනම ටික දැක්කාම තන්හා උපාධානයට පත්වෙන පියවර ටික මහානිධන සූත්‍රයේ තියෙන පියවරටික දැක්කා මේ අපේ ජීවිතය නේද මේ අපිට වෙච්ච සිද්ධිය නේද මේ අපිට හැමදා මම වටෝක දකි පේනක හෝ දන්නස පටිපේදත්ති ම ම හ උංඟක් කලට මනෝචිත්‍රහදාගන්නවා මේ මගේ වැඩපිළියර ගැන්න මෙ පඩිපෙලත්තින මේ පඩිපිල මෙතන උපාදානය මෙ තර තන්නාව. එතකොට මට පේනවාඒ එකක වස්තු දැ පිහදු මක් වෙන්න්න පුළුව වෙන කවරන ැ පුදගලය ගත්තු ගැහල්ලමමවා තන්ගේ වාහනේ වඩ පුළුවන්. ඇ එතයට කෑමක් වඩ පුළුවන්. ම්මවැඩ පුල ඔක්කො මේ පඩියුල එක එකේ යින්නේ සහරකට්ටි පර්යේේෂෙන් මට්ට මේ සහකට්ටිය ගිල මේ සහකට්ටි මෙතරින් කියහිලා උපාදාානයට පැල්ලා එතට පැනකරතව කට්ටියවුන අරකින් ඉන්න සහරට අප හුත් බහින ලවසලා ඔන්න හොම මෙන්න මේ වගේ වැඩ පිවෙල අපේ මන සිතයෙන ඒ සිහ අපිට තියෙනවන පහැදිලිුවම හානි වෙන උපදාන මට්ටමට යම කාවට පස්සේ ඒ මත්තෙ නැහැඩඕන ඒ වාහනයක්ෙන්න්නට පුුව ගියක්වෙඩ පුළුවන් ඒ මත හැන්් වන මොක ඒ එක රකින් ඕන ඒක රකිට ප්‍රාණගාත කරඩ නෑ. අහොරකන් කර් ඕනේ කාමවද ඇැතරෙන් ට ුරුගන්න්න පරසුව කිසි ගාන්නන පරුුවචනයක් කියන සි ගාන්නන්නේ උපාදාානකට පත්වට අමදා අතර වටන කිසි ගන්නන්නේ. ඒවස්තුන් හින්ද. අමතර බුරුග කියන ගාලන අමතතාතකද හොරක කරනය ගන්න කවරට කිවොත් ඒවා කරන්න අපා යන්නවා කියලා ගියද. ගියවෙලාටම බලාගන්න. දැම්මට මේක කරන්නඩ වෙන කිය මට . Judite, <coughs> ැ මේක උපාධානය කර ගැත්ත හම අපේගියත් කමක් නෑගගේගේ මට්‍රමටින් අපි අන්ද වෙනවා සම්පර් එතකොට දැන් අපි කතා කරමින් හිටියේ මේ මිනිස්සු තුළ ඇතිවන ඊීරිසියාව පිළිබඳව ඊරිසියාව විවිිධ ආකාරයට ඇති වෙනවා විධ අයාතර විබිධ හේතු ඇතිව කොහොම වුනත් ඊරිසියාවේ එක දෙයයි තියෙන්නේ අනුන්ගේ සැපත දැක්කහම අනුන්ගේ සැපත සතුට දැක්කහම ඒක පිළිබඳව තමන්ගේ ඇතිවෙන දුක්මුසු හැඟීම්. මංහිතන්නේ උබහන්සිත් දකිින්ට ඇති අර එක් තර අවස්ථාව අපි ජනමාධ්‍යවල දැක්කා එක කාන්තාවක් විවාහවෙලා දික් අසාද වෙලා ඉන්නකොට තරුණ කාන්තාවක් කැබැයි. අ ඒ කාන්තාව ඒ කාන්තාවගේ ගෙදරට එන අල්ලපු ගෙදර ළමයව මරලා පෝරකවර එක දාලා ඉිදර දාලා තිබුණා. අහුනා වැඩි. අහුනාට පස්සේ එයා පාපච්චාරණය කරනවා මගේ විවාජීවිතය අසාර්ථක වුණා මට ළමෙක් කදාගෙන්ඩ බැරි වුුණ මට මේ ළමයි දකිනුකට හරි කේන්තිී. එහා පැත්තේ ගෙදර ඒ නෝනයි මහත්ත්‍යයි ළමයි දෙන්නයි සතුටින් ඉන්නවා දැක්කාව මට පුදුමාකාර විදිහයට කේන්ති ඊරිසියයි. ඒක නිසා තමයි ම මේ දේ කළේ කියෙන එක. ඇන්න මේ ඊීරිසියාව කියන එක මාරම බරපතල යිදැන් අපි හිතන්න ඊීරිසිාව කිය එක බොහ සුළූ දෙයක් තියන්නේ. ඒ ඊරිසියාව තමයි අර අහිංසක දරුවාව ඝාතනය කරඩ මට්ටම දක්වා දිගටගිය. ඉතින් එතකට බලන්ඩ මෙ ජිමිනිස් ජීවිතයක් අහිම් කරන්න පුළුවන් මට්ටම ඊරිසියාව තියෙනවා. ඉතිං ඇත්තටම ඒ කාන්තාවට වනත් මේක ඊරිසියාව මේක මගේ ඇතේ හිතේ ඇතිවන මේ අකුසල් හැඟීමක් කියනෙ එක මෙන්න මෙචරක්ව තේරුම් ගන්න පුුවන්කම තිබුණවන් ජීවිතේ පොඩි පුහුණුවක්කෝ හලවත් තිබුණන බොහොම ඈත කතාාවක් ඇතරම් වෙච්ච දෙයක් ඒ ගොඩක්හටේ දන්න නැ තමන් හිතවත්කම් පවත්පු තරුණිය එයා වෙනත් කෙනෙක් පිළිබඳව අදහස් ඇතිකරගෙන ඉන්නවා කියලා ඇතිවෙච්ච තරුණයට ඇතිවෙච්ච ඉරිසිාව හින්දා තමන්ගේ වාහනය නංවාගෙන මේ දරද ගිල්ලටි දදුරද ගයට පසේ තමන්ගේ වාහනය නංවාගෙන අරයට කියනවා වාහනේද කියනවා මේ දෙමම ලෑස්ති වෙන්නේ මරාගෙන මැරෙන්න්න කියෙන. වානිහපනවා. එ තනිකර තමනුත්හානිකරගෙන දෙන්නම මැරෙන්නෑ. අවසානයේද දරුවා පාපුච්චරණය කරා තම කටි ැනගත් යාමගේ තල කරලා තියන්නන්නේ මේකරේ අත්ික වග කියිලා සම්සුවත් මරග මරණනා ක කියලති. ඒ තරං ඒරිසිාව කියනගේ තරම්ම සරුදය කරයි. ඒන්නේ තමන්ගේ සරීවේක පැත්තකින් හානි වෙනවා තමන්ගේ ජීවවිද්‍යාත්මක ක්‍රියාකාරිත්තයේ සර්ය ක්‍රියාකාරිත්වය ඒවා වෙනස් වෙනවා ඊට අමතරව සමාජී වසයනු මහා විශාල විනාශයක් සිද්ධ වෙනවා. එතකොට මේ අපිට ඒවගේ ඊරිසියාවක් ඇති වෙනවනම්. ක්‍රමානුකූලව අපි කොහොමද මේ ඊරිසියාව අඩුකරගෙන ගිහින්. ඒක අපිට බැරිවේ දහාමුදුරනේ මේ මුදිතාවක් බවට පත්කරගැන්ඩ අපි පුරුදුුණුත් එතන කොතනින්ද අප ෝක පටන් ගැන්්ඩෝනි එක දැන් ඊරිසියාව කියනෙක් ඕනෑම ප්‍රතර්්ජන කෙනෙගේ ඇැතිවඩ පුළුවන් ඇතිවුණු හම ඒ හැඟීම තේරුම් ඇරං. ඒක මුදිතාවක් දක්වා වර්ධනය කරගන්ද මොනවගේ මට්ටමකින් අපි පටන්ග්ඩෝන පලවනියක ම අනිත්‍ය ලක්ෂණයගන්නේ අනිත්‍ය ලක්ෂණය පටන්ගණ්ඩෝනේ අප අතම අප රය ගැන පොඩක් තන්න පුළුවන්න්නම්. මරණය ගැන්න සිහි ඇති කරගන්න මරය ගැන මිහි කරණ්ඩෝන. එතකොට මිහි කරනකොට අපිට පලවෙෙනීෙන් අපේ මනස සංඥාදයෙන්ට පටන්ගන්නවා එකැන්න ඇත්තරම සංඥාවක මරණ සංඥාව කියරමයි ධර්මය සඳහ කරන්නේ ඇතිවෙනවා මම මැරෙන කෙනෙක් මම මරෙන කෙනෙක් එතකොට ඒකත් එෙක් අනිත්ක තමයි මේ දුක්පීඩා පිළිබඳව කෙනෙකුට ඇතිවට දුක්පීඩාවල තියෙන එක ඉතින පීඩනය කායික දුක් මානසික දුක් කියන ඒවා ගත්ත හම තමන් හා සමාන වනිතය ගැන චුටක් හිතඩ වන ඇත්තට බලන්න අපේ රටේ වනත් අපිට හිතන්ඩ පුළුවන්නන් අපේ ගමේ කෙනෙක් ලස්න ගගේයක් හදර තියෙනකොට ඉතින් අප ගම මේ කෙනෙක්ට මේයා ලස්සට ජීවත්වන කොච්චර දෙ ඇත් කියලා එන්නේ වගේ හිතන්ට පුරදු කර්ඩ වන ඇති ඔක් හිත මුණ කරන්ඩ ඕන විශේසිංහ මරණ සතිය කියන එක ඒකට ලොකු දෙයක් වෙනවා මේ මොන දේතිබනත් මැරෙනවා මේ මොන දේතිබනත් නිත්්‍යනෑ අ තම ලස්සන කතාවක් කියන්න සමීපවීමත් එක්නය ප්‍රශ්න කොට තියන්නේම නිකන් සයගෙන් හන ප්‍රශ්නයක් ද දෙන්නේෙක් පේති ීමමල් පි පොඩක් හිත පමක මේ ඇතත්තේ පොඩ්ඩක් හිපුහ ොක්ත් මේ ජීවිතෙ කිය තරම් ගඩ පුල ඇත ය ර්වාදය හැමෙක් දෙහ බල හොඳයි දෙන්නෙක් සමීපවුණ හම මේ දෙන්න කරන්න ඇතින් දුව නැවිල අපි අමෙක් පුතෙක් කියලාවිදන මෙහම වැර ගන්නවා සරිර දෙක මෙම ිටි කිටියි ද කරගන්නවා දැ ඇතු ෙු ොම රලකු බැඳීමක් ැක් කයිරුත් මෙහ ැඳදිලන්නවා මේ විදිට දෙන්නෙක්ඉතාම සමීපලා බැඳිල න්න මේ විදිහයටට හ මේක නේද මනුස්ස ජීවිතය ලංවිය හැකි උපරමේ මට කියන්න ද මීට වැඩි මොකක්ද දැන් කරන්නේ මෙම චුට්ක්ලලා න්න ද දම පැත්ම දෙන්න න්න දර දැම මට මකද කරන්න අප ආධ්‍යාත්මක පත්තරත් ඉහලම තලය ඉන්න කියල ඉල්න්න දෙන්න දැ මේ හරි ඇැත තැන් කරන තිනම ගත්්ද අප ලෙහෙන එක ලෙහෙල්ලා ටික්ලලානටයමහෙම ෙන්ඩුවන. මේ උපරම තැනට තමන් ගා නං කෙනෙක් ගා න ත හට අය කරන්න දෙයන්නේ මේක තියෙන නිෂ් පලත්වයක් මේක තියෙනව ඉවරක් නැති අපෘත්තිකර දැකීමේ ආසාවා එම තමයි අනතිත්‍ය භය මේ තියන මේ තින මේ සැපවේදෙනනා නිත්‍යය තියාගන්නඩ බෑ එම එම දිගට ට ට බ ැම ට මේ ලෝකෙ අපට ලැි තියන දේවල්ක් දිගටම මෙමඉට බැට උත් බ එතකට මානසසිකවත් හෙමයි හොන්දට තමන්ගේ මනස දයාහෙල්ල බලන්න මගේ හිතේ ති ආදර එක ගාන්ට දයනවද කියෙන හන කටගේ මේ මොහත් අපි ආදරය කර හිතනව වගේ තව හොතුදෙන ඕනෙ නෑැ කියර ය චුටින් යඕන කරෙතෙනවා මගේ සභාවේෙන අනි පැත්තරතේ වගේීම එනට මම අාර්ථවාද වහා පැත්ත බැලූ තනිත ක්ෂණය ඒ පැත්තිතින ආදරය වහාම වෙනස් එෙනවා මේ ගත්තතිං අපි මේ අනුමාන කරගෙන අනුමාන කියනෙත් ප නැති දෙයක් ගැන එහා පැත්ති තියෙන හැඟීම ගැ කව දකොත් බලාගන්නඩ බෑ චිත්ත ානය හලා මානසිකත්යක් ඇතිකරගත් කෙනෙකු අරඩ ලැි මට මෙිහිම ආදරය ඇති ආදරේ ඇ ඒවාගේ එක දවර නීමට පොඩ්ඩක් අතාදරන තවදදන ආදරී කරදෙන ඉති ඔවවත් එක්ක ඔව තේරුම් ගැනීමේ ඒ අනිත්‍ය ලක්ෂණ තේරුම් ගැනීමේ අර එහ පැත්ති තයනෙ මහ ලොකු ගෝල්ලික්ය පත කටි අරගෙන කිලීම හිතන්නේ ඒකයිේ දුක හිතෙන්නේ හරි ඉතන තෙමදය නැබලනොට ඒ ඒවගේ යථර්ථවාද අනිත්‍ය ලක්ෂණය තේරුම් ගන්ඩ පලයනියම මරණය ගැන මිහි කරල මිහි කරල මිහිලා අනිතේ ලක්ෂණ තේරුම් අරගෙන කටයුතු කරනවානම් ලෞකික ජීවිතයේ ඔය තින ගැටටුවෙන්නේ නෑ. මෙතෙන්ට එන්නම් මොකද කියන්නේ අද රටේ හුඟක් අයක් කියනවා ධර්මවබෝධය අනිත්‍ය ලක්ෂණය මරණ සතිය වගේ දේවල් ජීවිතය ජයගන්්ඩ අපි ම ජයමගනාලිකාව ජයමග වැටසන අප හැබලීම ජයගාණ ගැන කතා කර ජීත ජයගන්ඩ බාධාවක් වෙනවා කියලා. මම පැහැදිලිම කියනවා මරණතතිය අනිත්‍ය ලක්ෂේ වැනි දවල් ජවිතජයගන්ඩ ලාබයක් මයි වෙන්න කියලාන්න. ඒක සාහතික ඇත් හොඳන දැන් අප ැ අපිට වෙන කෙනෙක් ලබන වස්තුවක් හෝ යම්කිසි සැපයක් හෝ කෙරෙහි අපිට ඉීරිසියා වැතිවෙන්නේ මේ දැ ඒක අපි නිත්‍යයයි කියලා හිත නිසා. ඔහුට ඒ නිත්‍යව හැමෝදාම සදාකාලිකෝ දී කිය දෙෙනවා අපිට ඒක අනතින අපිට ඒ එක කවදාවත් ොලැබේ කරෙදෙනවා එහෙමමත් සමහරවිට මම දරන්න දේවල් හි මගේ ජීවිතයත් දැකම් සමහර වෙලාවට මම පොඩි කාලේ මම ඉස්කෝලය යනකොට ඉස්කෝල යන කාලේ මම ගියා මේ අපේ පන්දි හිට පුයාලුවන්ගෙන් ුඩම්ම වත් පහසකම්තියන යාලුවවාගේ ගෙදර නගරේතිවිි්ච. ඉතිං ඒගේ දැක්කහම මට හි දස්ව හිදම මත් කවදහරි දවසක මෙහම ගියක් හදන්න ඕනි කියලා. නමුත් ගුඩ කාලකට පස්සේ කියන්නේ අවුරුදු විශස්සකට ඉතර පස්සේ මම ඒ ගෙදට ගිහාම කල්පනා කරනවා මෙහෙම ගත්ද මගේ හදන්න ෝ නි කියලා හිතුව කියලා. ඒ එහෙම බලපුම ැ මට එහෙම හිතෙන්නේ ඒ කාලි මගේ තත්වේ හැටියට ඒ මහාලොකු දෙයක් වුණාට ඒක දැම් තවයි හාටගිහම පසේ මමත් එක තැන පැදී කියලා නිත්‍ය සුභාවයක්නෑ මත් ඉතින් ෙනස්ේනතිඒක නිසා අ ඒඒ නිත්‍යයි කියලා හිතන නිසා තමයි ඒක වෙන්නේ දැන් අපිට තියන ලොකු වස්තුවක් නැතිවුන හමත් සමහල්ලාවට අපි ඒක නිත්‍යමයි කියලා හිතාගෙන හිටපු නිසා තමයි ඒ නැතිවුන හම මේ ලකු දුකක් දුකක් ඇතිවෙන්නේ දැන් උදාරණයක් ඉදිර දැම් වාහනයක් වනත් තර වාහනයක් හැපපුුණම ඒ වාහනය හැප්පුුණාඉම් පස්සේ අපි ඒ වාහනය නිත්‍යම දෙයක් කියලා හිතාගෙන හිටපු නිසා අපිට මහා දුකක් ඇතිවෙන ති. ඒ ඒක ඒක අනිත්‍යයි කියන්න හැඟීම අපි තුළ තිබුණ නම් මේකත් ඇතිවන නැතිවුණ දෙයක් කියලා. එතවට අර ඒ එන දුක ගොඩක් අඩුයි. හැබැයි අපේ හාමුතුරුව කිව්වගේ ඔය දැන් මරනුස්සන් තිය කියලා ගත්තහම මේ මිනිස්සුනම් හැබැයි මරණය ගැන සිහි කරන්නනම් කැමති නෑ පොඩ්ඩක්ත්ම කැමති නෑ මිනිස්සු ගොඩක් ඇය දන්නේ නැහැ. මැරණෙනෙක් බව මාක හොඳට අත්දැකර තියන. මිනිස්සු ඕන තරම් මළගිවල්ලල යනවා. මළකිවල්ල යනවා බිස්කට් කනවා තේබොනවා මළ මේලළට ගිලගෙනවා හිටියටත් ද ලසන ලසන කියල එතකොට මේ සමහරවිට පුද්ගලෙක් හිතනවා මේ තමන් එකටම හිටපු කෙනෙක් මැරුණත්. එයා මැරුණා. යථාර්ථයයක් පිළිගන්න හැබයි ම මෙහි මම ැරෙන්න්න මට වෙන්න ෑගයි එක ලොක වසන පැදන න දැ පික් එකක් ගත්තත් ඕකගේ මදහතියෙන වෙනකම්ම මටවෙන්න ම ඔ දැන් උදාහරණයක් විදිට මේ පිළිකා රෝගීන්ගේ ඒක මේ පොදුව මේ ලෝකය කරලා තින පීක්ෂණයක් ඉස්සර වෙලාම පිළිකාව කියලා හරියට වෛද්‍ය පරිීෂනෝලින් රුම් කරට පස්ස ඒන වෛදරයා හරියටම දැනගන්නවා නිශ්චිත වසෙන්ම දැනගන්නවා නක පිකාව තමයි කියලා. එහෙම දැනගෙන ඒක තමයි අමාරුම පියවර කියලා සලකන්නේ රෝගියාට කියන්න ඔබට තියෙන පිළිකාවක්්‍ය කියලා. ඒකදි වෛදරු දැඩි අපහසාාවට ලක්වෙනවා. එක ලෝකෙදිම ලෝකෙම වැඩ්ඩියක්ම හොවෙලා දිනදේ තමයි රෝගයාට ඔබට තියෙන පිළිකාවක්්‍ය කියලා කියපුහම රෝගයා හිතන්න මොකද කියලා බලපුහාම ීයට අනුවක්ම ලෝකයේ රෝගීන් හිතල දයන්නේ ඒ කලින් අහනුව පස්සේ දවසක මොකක්ද හිතුණ කියලා මේ පරීක්ෂණ වැදදිී කියලා තමයි හිතරද. මේ පරීක්ෂණය කොතන හරි තනක වැදිිල තියන කියලා. ඒ නිසා දැන් වෛද්‍යවර එහෙම එක පාට්ට කියන්නේ නැතුව මේක මේ පරීක්ෂණද මේ වගේ පේනවා තව කීපදැනකින් බලන්න කියලා කියනවා. එදොට තව කීපදැකින් බැලුවට පසේ තමයි මුහ තරණය කරන්නේ පිකාව කියලාගැෙනන්නේ තමාට පිළිකාවක් ඇතැයි වෛද්‍යවරයක් පරේෂණයක් මගින් කියපු හම එතකට ඔහු පිළිගඩ කැවති නෑ ඒ ගැනනි තම මැරෙහි කියන අදහස සංඥාව ගොහෙවත් නෑ. මම හිතනවා මේ ඊර්සියාව ඇතිවන්නඩ බලපාන මූලික සාධකය වෙනවා ඇත්තෙත් ඔය මරණය තමාද අනිත් යයි තමාද මරණට පත්වෙනවා කියෙන හැඟීම නැති විච්චිකවෙන්න ඇති. බොග මහරි. ඇතම මොක ධනිත්‍ය සංඥා ආරම්භ කරන්නේ මරණය ගැන සිහිකිරීමෙන් ලොක ලොකූ බලපෑමක් ඉති තව බොහෝ ක්‍රමවේද තියෙනවා ඒවා සාකච්ඡා කළේතු තියෙනවා ලොක විශලේෂණයකට යුතු තියෙනවා ධර්මය තුළින් අපේ මස් මානසික විශලේෂණයක් ඇත්තටම කළ හැකි සියලු දේ තියෙනවා. ඒකයි අපි කියන්න බද්ධන් සරණන් ගච්චාමි දම්ම සරන්නන් ගච්චාම් ගන්නේ බාහිර ලෝකෙන් මොන්නදේ උනත් ප්‍රශ්නි විසඳකන්ඩ न, आ, 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 ි ක්‍රමව දයක්ති එකයි අපිගන් එක සරණයනක අසරණ නෑ ඒක හින්දා ඉතිං මේක විද්‍යාවත්ක ගලපාගන්ඩ තාක්ෂිණික විද්‍යාවත්යෙක ගලපගණ්ඩ අපිට උදව් කරන අපි තිස ජා මත් මයට තෙරවන් සන්න ප්‍රාථනා කරනය වගේම හැමදිනාටමත් තමන්ගේ ජීවිතය නිවැරදි කරගඩ විශාල් යහපතක් කරගණඩ අපි ජයමගක් විවර කරග්ඩ හැකයාලබේවායිකර ප්‍රාථනා කරමී මංහිතන් අපි සට වැඩසරා නිමාකරන්න ඉස්සෙලා කියන දෙයක් ඇදේ. ඇත්තටම ජයමග කියලා අපි අදහස් කරන්නේ ඔබගේ ජීවිතේ ජයග්‍රහණය ලබා ගැනීම ජයග්‍රහණය යනු අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන විදිහට ඔබ සතුටින් ජීවත්වෙන එක. ඇත්තටම ඔබ සතුටින් ජීවත්වීම සඳහා හොඳින් අධ්‍යීනය කළ බැලුවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් දදු මාකාර පිටහ ලක් බාගන්ඩ පුලුවන් ජීවිතයට ඉතිං ඒක නිසා අපි විශ්වාස කරනවා. ඔබ ඒ කියන දේවල්ටික පිළිබඳව යම්කිසි ඇගරීමකට ලක් කරලා ජීවිතේ මේ තියෙන සියුම් සියුම් අඩුප පාඩු ටික හදාගෙන සාර්ථක සතුටින් ජීවත්වෙන පුද්ජලයෙක් බාට පත්වෙෙයි කේලාපි විශේෂයෙන්ම බලාපොත්තු වෙනවා. ඉතිං අද දවසේ මේ ධර්ම චාසාකච්ඡාව සඳහා, මේ අවස්ථාවට සභාගී වෙච්ච අපේ ගෞරණීය උඩ දුම්ර කාශව ස්වාමීන් වහන්සේට පඤ්ඥාණ මෝදනා කරනවා අපි අවස්ථාවේ මේ සියලු දෙනා වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපි තුළ තියන මේ අකුසල ධර්මයන් කොහොමද යටපත් කරගෙන සතුටින් ජීවත්වෙන සතුටින් මේ ජීවිතය ගත කරන බෝහම අමාරුවෙන් ලබා ගැත්ත මුෂ ීවිතය සත්තුටින් ගත කරන ආකාරය පිළිබඳව පැහදල දුන්නට වහන්සේට ගොඩාක් පින්සිදු වෙනවා කියලා ප්‍රාර්ථනා කරන මේ අවස්ථාවේ ඒමනං අපි නැබතත් දවස අපි ගාවතියන මේ යම් යම් අඩුපාඩු අඳුලගෙන ධර්මය තුළින් කොහොමද අපේ ජීවිතය හදාගෙන සතුටින් ජීවත් එන්න කියලා තවත් දවසකද අපි හම්වෙලා කතා කරමු ඒමනං ඔබ සියලු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ෙරුවන් සර්මය සිරු දෙ නාටම අපපි නැවතත් ජයමගේ රෘපායිනී නාලිකාව තුළින් දවස හම්වෙලා මේ ගැන තවවිස්තර සසාගච්චා කරමු ආයබෝුවන්.